විල්සන් කරු මහත්තයා කියන සංවේදී කතාව ගැනයි අද අපි කියන්න යන්නේ. අපි channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. හොඳයි, හැමෝම දන්නවනේ සිංහල සිනමාවේ දුෂ්ටය විදිහට කාලයම ජනප්‍රිය වෙලා හිටියේ විල්සන් කරු මහත්තයා. හැබැයි එතුමා මේ දවස්වල නම් ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නේ ඉරාකයේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ රඟපාපු හින්දා. ඒත් ඉතින් ඒක ජනප්‍රියතාවයේද එහෙම නැත්නම් ජනයාගේ අප්‍රියතාවයේද කියලා සැකයකුත් තියෙනවා. කොහොම වුණත් විල්සන් කරු මහත්තයා තමන්ගේ මුල්ම මියුසික් වීඩියෝ වෙච්ච ඉරාකි වීඩියෝ ගැන නම් මේ ඉරිදා සඳල්ල පත්‍රයට කිව්වේ මෙහෙමයි. ඔහු නම් කියන්නේ වීඩියෝ එක කරන තැනට යනකල්ම මේ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ ඉරාජ් කියලා තමන් දැනගෙන හිටියේ නැහැ කියලයි. ඒ වගේම වීඩියෝ කරන අතරතුර මේ වීඩියෝ එක විතර රත්නායක මහත්තයාගේ කතාව නේද කියලා තමන් නොහුගෙන් ඇහුවා කියලා විල්සන් කරු මහත්තයා කියනවා. හැබැයි එතකොටත් ඉරාජ් කියලා තියෙන්නේ නෑ මේක එහෙම දෙයක් නෙවෙයි කියලාලු. ඒ නිසාමයි තමන් මේ වැඩේට සම්බන්ධ වුණා කියලා එතුමා කියන්නේ. ඒ වගේම වීඩියෝ එකෙන් පස්සේ තාමත් මේ වෙනකන් වික්ටර් මහත්තයා හෝ ඉරාජ් තමන්ට කතා කරේ නැහැ කියලායි විල්සන් කරු මහත්තයා නම් කියන්නේ. ඒත් එතුමා එක තැනකදී මෙහෙම කියනවා, මේ වැඩේට සම්බන්ධ වුණේ ඉරාජ්ගේ තාත්තත් එක්ක තියෙන හිතවත්කම නිසා කියලා. හොඳයි, කොහොම වුණත් මේ වැඩෙන් පස්සේ චිත්‍රපටි 300කට අධික ප්‍රමාණයකට රඟපාලා විල්සන් කරු මහත්තයා හදාගත්ත ප්‍රතිරූපයට යම් ප්‍රමාණයක හෝ හානියක් වුණා කියලායි ඔයාලා අපිට හැමෝටම හිතෙන්නේ. අපිට එහෙම හිතන එකත් සාධාරණයි. නමුත් ඉතින් විල්සන් කරු මහත්තයා කියන ආකාරයට මේ වැඩේ මොකද්ද කියලා හරියටම එතුමත් නොදන්න තමයි මේක රඟපාලා තියෙන්නේ. ඒ කියන්නේ මොහුත් මුලා වෙලා තියෙනවා. ඒ හින්දා ඉතින් ඔහුගේ පැත්තෙන් බලද්දී ඔහුගේ වරදකුත් නැහැ. හොඳයි, ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.